බදන්නවා දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක් ග්‍රාමනිලධාරීගේ ව්‍යවස්ථාව. අපිට පුළුවන්කම ලැබුණා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශි මැදිහත් වෙලා ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුශාසන මැද අපි බලාපොරොත්තු වුණු ආකාරයකට දිය හැකි ව්‍යවස්ථාවක් ග්‍රාමනිලධාරීන්ට ලබා දෙන්න. අද වෙද්දි මම අනුමත කරපු ගරු අග්‍රාමාත්‍යතුමා අනුමත කරපු කැමිනෙන් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නු. ඒ ග්‍රාමනිලධාරී සේවා ව්‍යවස්ථාව අපට මේ අවස්ථාව වෙන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරලා ලබා දීලා තියෙනවා. ඒක වෙනස් කර ගැනීම, ඇතුල් කිර ගැනීම, කපා කොටා යම් දේවල් ඉවත් කර ගැනීම ඉදිරියේ කළ හැකි. ඇමතිතුමනි, අර පහුගිය දිනවල ග්‍රාමනිලධාරීන් වර්ජනක යෙදුණා උන්ගේ ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දැන් ඒ වගේ තත්ත්වය කොහොමද? විශේෂයෙන්ම ග්‍රාමනිලධාරී වෘත්තීය සංගම් විසින් ඔබ කියන ආකාරයක ඒක ඇත්ත සංකේතාත්මක වැඩ වර්ධනයකට නිරත වුණා. රාජ්‍ය පරිපාලන සුදෙසු කටයුතු පළාත් පාලන අමාත්‍යංශයේ ගරු ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් අග්‍රාමාත්‍යතුමත් මමත් ඒ පිළිබඳව උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඔවුන් එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ සේවා ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්නේ. මම ඔබට කිව්වා සේවා ව්‍යවස්ථාව දීර්ඝ කාලයක් තිබුණු ගැටලුවක්. අපිට ඒක පුළුවන් ආකාරයෙන් විසඳන්නට පුළුවන්කම ලැබුණා. මේ වෙද්දි අනුමත සේවා ව්‍යවස්ථාව රාජ්‍ය සේවා කොමිෂන් විසින් අනුමැතිය කරලා ඉස්සරහට ලබලා දීලා තියෙනවා. හැබැයි ඒ වුණත් වෘත්තීය සංගම් සමහර නිලධාරී මේ සියල්ලටම එකඟ නැහැ. සමහර ප්‍රශ්න තාමත් තියෙනවා. නමුත් බහුතරේ 14022ක් වූ ග්‍රාම සේවා අවසන්වල දැනට වැඩ කරන ග්‍රාමනිලධාරීන්ගේ බහුතරය බිම වැඩ